ලංකාවේ පැරණිම රාජධානිය වන අනුරාධපුර රාජධානිය පිහිටි කලා වැව පිළිබඳවයි අපි මෙම වීඩියෝවෙන් කතා කරන්න යන්නේ. එසේ නම් රැඳී සිටින්න අදත් මෙම වටිනා වීඩියෝවේ අවසානය දක්වාම. කලා වැව යනු ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාණ ජලාශයකි. එමෙන්ම කලා වැව හා ඊට නුදුරින් පිහිටා තිබූ බළලු වැව යන වැව යුගලයන්ගේ ප්‍රධාන සහ විශාලම ජලාශය කලා වැවයි. සැතපුම් 54ක් එනම් කිලෝමීටර් 86.9ක් පමණ දිගු පුරාණ ඇල මාර්ගයක් වූ ජයගඟ නැතහොත් යෝධ ඇල මාර්ගයද ආරම්භ වන්නේ කලා වැවෙන්ය. තවද දෙස් විදෙස් ජනයාගේ ජනාදරය දිනාගත් අවකන බුදු පිළිම වහන්සේ ඇත්තේද කලා වැවට නුදුරින්ය. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ රජ කළ ධාතුසේන රජු විසින් කලා වැව ඉදිකිරූ බවට පැවසෙනවා. ධාතුසේන රජතුමා කලා වැව සාදවා නිම කරවා ඊට නුදුරින් බළලු වැව නමින් තවත් වැවක් ඉදිකිරුවේය. පසු කලෙක ධාතුසේන රජුගේ සමයේදීම මෙම වැව යුගලයන් තිත්වයම එක් ජලාශයක් බවට පත්කෙරුවේය. දෙවන මහින්ද රජු විසින් කලා වැව තවදුරටත් පුළුල් කළ බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. කලා වැවෙහි වට ප්‍රමාණය සැතපුම් 40ක් පමණ වේ. එනම් කිලෝමීටර් 64.4ක් වන අතර වැවෙහි මුළු වර්ගඵලය වර්ග සැතපුම් 7ක් පමණ වේ. එනම් කිලෝමීටර් 18.1ක් පමණ වේ. වැව් බැම්මේ දිග අඩි 22,572ක් වන අතර එය මීටර්වලින් නම් මීටර් 6,879ක් පමණ වේ. තවද වැව් බැම්මේ උස අඩි 48ක් පමණ වන අතර එය මීටර්වලින් නම් මීටර් 14.6ක් පමණ වේ. පිටවාන අඩි 216ක පළලකින් යුක්ත වන අතර අඩි 170ක දිගකින්ද යුක්ත වේ. තවද කලා වැවේ ඉවුර උසින් අඩි 60-80 අතර අගයක් වන අතර පළලින් අඩි 200ක් පමණ වේ. එමෙන්ම එය දිගින් සැතපුම් 3ක් පමණ වේ. අතීතයේ පැවති විශාලම වැව් අතුරෙන් එකක් වන්නේ කලා වැවයි. තවද විශේෂම කාරණය වන්නේ එකල කලා වැව අවට තිබූ සුළු සුළු වැව් වලටද කලා වැව විසින් ජලය සපයා තිබීමයි. තවද අනුරාධපුර අගනගරයේ සිටි ජනතාවට ජලය සැපීම සඳහා කලා වැවේ සිට ජලය දිසා බවට රැස් කර ඇත. මහවැලි ජල ප්‍රවාහන යෝජනා ක්‍රමයේ ප්‍රධාන රැඳවුම් ස්ථානයක් වන මෙම වැව 1976 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාතේ ජනතාවට පානීය ජලය සපයා ඇත. එසේ නම් කලා වැව පිළිබඳ රැගෙන ආ මෙම වීඩියෝව ඔබට වැදගත් වූවා නම් හෙළ වීරයෝ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් මේ වීඩියෝ එක නොදන්න කෙනෙකුට ෂෙයා කරන්නත් වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න නම් එපා.